ඉන්ද්‍රිය භාවනාව වඩන ආකාරයේ විමතු උදාහරණ සහිත පැහැදිලි කරනවා. අය අපේ විදිහට කරන්නේ ඉන්ද්‍රිය භාවනාව දැන් එකක් ගැන විග්‍රහමල ඇට ගැන විග්‍රහ කරපුවාම යන්සාරින් අනිකක් ගැන ගන්නවා. දැන් ඉන්ද්‍රිය භාවනාව වඩන්නේ ඉතින්ලා යන බලුම අනිත්‍ය දුකනත් පිළිගන්න මූල ධර්මයේ තේරුම ගන්න ඕනේ. මූලික වැටහීම ලැබිලා තියෙනවා. ඒක අනිත්‍යයි දුකයි නැත්නම් ඒක විග්‍රහයෙන් දැන් කියන්නේ පැහැලා නැහැ කියලා එකක් විග්‍රහ කරලා තියෙනවා නේද? ඒ අනිත්‍ය දුකත් තේරුම් ගත්තට පස්සේ එයා දකිනවා මේ මේ යම් කිසි ආස්වාදයක් මුල් කරගෙන ප්‍රියමනාප වශයෙන් අරගත්තට පස්සේ තමයි ඒ ආස්වාද පස්සේ අපායාම මුල් කරගෙන තමයි සතර ගමන හැදෙන දුක්ඛ ස්කන්ධ දුක් වේ නියගෙන නැගෙන්නේ. ඒ අනිත්‍ය දුකත් දැක්කට පස්සේ අසාරත්වයේ දකිනකොට අර චන්දරාගය මිදෙනවා. චන්දරාගය හිත නිදහස් වෙලා කියනවා නැවත වාරයක් ලෝකේ අල්ලන්නේ මේ දුක සමුදේ නැති වෙලා යනවා. දැන් බෝධිපදේ අපි දකිනවා. ඒක දුක සමුදේයි දුක හටගන්නේ. දුක සමුදේ නිරෝධ කෙරුවොත් දුක හට ගැනීමේ ක්‍රියාවලිය ඉවරයි. ඒක අපි මූලික වශයෙන් දකිනවා. ඒ දැකලාම දකිනවා එන්න මොකෙන්ද හටගන්නේ. ඇහැ හටගන්නේ, කන හටගන්නේ, ඔක්කොම හටගන්නේ හේතු වෙන්නේ. මේකින් ඉගෙන මේ චන්දරාගයක් ඇති වෙනවා. රූපේ වැලීමේ චන්දරාගය, ශබ්ද හීමේ චන්දරාගය, ඒ ආග්‍රාණී වීමේ චන්දරාගයක් ඇති වෙනවා. රස පැතිමේ චන්දරාගය, පහද ලැබීමේ චන්දරාගය, නිවිදීමේ චන්දරාගය. ඔක්කොම හය ආකාර චන්දරාගය පොදිය. එකගල චන්දරාගය වැදිනවා කියන්නේ ඒකට හේතුව අවිද්‍යාව. අවිද්‍යාව තෙදුරද ඔය එක දෙක හයතර තියෙන චන්දරාගය කියලා අදහස් වෙලා යනවා. එන එක දෙක දෙක කඩ වෙන අනිත් කරේ වෙනම මේ විදර්ශනා ගන්න දෙයක් නැහැ. ඒක එකකට මේ ප්‍රඥාව වෙනනම් අවිද්‍යාව අවිද්‍යාව වෙලා විද්‍යාව පහළ වුණා. එහෙ පල චන්දරාගය යම් පමණක් කඩ වුණා. ඒ මතවලුත් ප්‍රඥාව වෙයි. ඒ වැඩිච ප්‍රඥාවට කල දිවනාසිය ශාරීරිය මන කියන ඒවට දෙවෙනා වූ දේවල් චන්දරාගය තී ගන්න පිළිපැය. ඒකයි ස්වභාවය. ඒ කියන්නේ වෙනන්නේ ඇතකම් දිවනාසියේ ශාරීරිය මන කියනවට හිත ඇදලා ගියා. ඒ පැත්ත මුලින්ම තමයි අත්‍යන්තරාගයේ වර්ධනය වෙන්නේ. ඉතින් දිවනාසියේ ශාරීරිය කියනවා මේ අපි ආස්වාදයට වැඩිලා කියනවා. කාම රෝගී චන්දරාගය නැහැ. ඉතින් ඒකට ඇතින් කණෙන් මනේ ගන්න හරියක් තියෙනවා. තී සියල්ලම කාම රෝගී ගොඩන චන්දරාගයට හේතු වෙනවා. ඒක හේතු සංකාර වෙනවා. මේ සංකාරපත්ති විඥානන සංකාර රෝධන විඥාන ප්‍රතිත්තහතේ හොයි. සම්මර විඥානදී කර්ම විඥාන සංකාරපත්ති හද ගන්න මොලි. කර්ම විඥානද කර්ම භවයේ පිටන. කර්ම භවයේ පිටකුවා මතු උපතේ හේතු වෙනවා. ඒ කර්මය කුමරයි. මොකද උපමා දෙනවා. මොකද භවයේ භවය කියනක ඇයි භවය කියන්නේ බුදුරණාහන් කියන ආනාසහප්ප. අර බුදුරණාහන්ට උත්තර දෙනවා. ඉතින් කාම භවයේ යක්තිදි මේ කර්මයක් කරනවා නොකරනවා. ඔර කාම භවය පැන වෙනවාද කියලා. සාරි කාම භවයේ කර්මයක් කියන්නේ නැන්න. ඒකද කාම භවය පනවන්න බැහැ. ඒක තේරෙනවා කියලා පෙන්නනවා. එතන ආනන්ද කර්මයේ කුමරයි. ඒක එතන පෙන්නනවා අවිද්‍යාව දැක්මයි. තෘෂ්ණාව ජලයයි. මෙතන මේ ඒ යක්ති සංස්කාරයක් පිටවද ඒක මේ බීජයයි. මේ කර්මයේ කුමරයි තෘෂ්ණාව ජලයයි. එතකොට මේ අවිද්‍යාව දැක්මයි. අවිද්‍යාව දැක්මේ කොට වෙලා තෘෂ්ණා ජලයේ දෙවිච්ච කර්මයේ නැමිති කුබුරේ ඕපනේ කරන්නා යම්කිසි කර්ම බීජයක් ඇද්ද අන්නේ බීජය කර්මවේ පිහිටන ඒ කර්ම බීජ කියලා කිව්වේ අපි ජවන කියලා ගන්න යම්කිසි ක්‍රියාවක් යන චිත්ත කියන ජවන අඩගන්න ඒ කියන්නේ කර්මයේ පසුබද දුවනවා අපි දැන් මේ කර්ම විපාකයක් ආවම මේක ආස්වාදින්නේ මේ මගේ ක්‍රියා හිතේකයි වදින ක්‍රියාත්මක වෙලා අන්නේ කියන්නේ හිතේකයි වදින ක්‍රියාත්මක වෙනවා තමයි කාය කර්ම වචී කර්ම මනෝ කර්ම සංචේතනාවෙන් හද ගන්නවා කාය සංචේතනාව වචී සංචේතනාව මනෝ සංචේතනාව කියලා. අනිත් සංචේතනාව තමයි බීජේ. කර්ම බීජේ. ඒ චේතනාවේ බීජේ තියෙන කර්ම භවය. ඒක බතු පුනර්භවයට හේතු වෙනවා. ඒවා ඒක හේතු වෙන්නේ. ඒ නිසා යකි දිවිදී අපි ඔක මුල තේරුම් ගන්න ඕනේ. අර ඉතින් සංචේතනාව ගොඩනගෙනම යථාර්ථය. අපිට භවයෙන් බීජේ දෙක. කාම රෝගී හන්දේන්ද්‍රා උද්දාන දිවනාසී ශරීරයේ පිනවීමට ඇතකන මන ආධාරවලින් ඒක කරනවා නම් ඒ කියන්නේ අපි කාම සංකේතනා උද්දාන කරනවා. ඒ කාමාවචන ඒවා. කාම රෝගී වෙදී හේතු වෙන සංකේත. එතන ඒ ටික අත්හැරුණා. තවත් ඇහි කණේ මනි ගන්න අවියක් තියෙනවා. ඒ යකේ නින බුද්ධ රෝගී අධ්‍යයවත්. ජීවමාන රුධිරයන් වහන්සේ හෝ රංගරත්නේ හෝ සාසුමුණියත් දැකලා ඒකෙදී පැහැදිලිව බෞද්ධ චිත්ත ප්‍රසාදේ බලාලා. ඒක දිවනාසී ශරීරයේ පිනවන්නයි පිනදීකා.
ඒ හැටි නෙමෙයි ඒ කියන්නේ. ඒ තමයි ප්‍රහතිය. අන්‍ය රූප රාගයයි. එතකොට බුදු මේ බුද්ධලවක් කාර්ය කරනවා. දෛත්‍ය රාජන් ගීපියෙන් චිත්ත ප්‍රසාදයෙන් බලන දෛත්‍යය දිහේ. එතකොට ඒ වගේ පස්තර විදිහෙන්නාව ක්‍රියාව අර සාත් ස්වභාවයේ ගැන චිත්ත ප්‍රසාදයක් තියෙනවා. ඒක රූප රාගයට වැඩි. කාම රාගය තියෙන්නේ. ඔය ජීවනාමේ ශරීරයේ පිනීම විතරද? යවකී යමකී ජීවනාමේ ශරීරයේ පිනවනවා. ඒකයි කාම රාගය කියන්නේ. ඒක ඇත්තටම ඇසයි කනයි පිනවන හරියක් තියෙනවා. දැන් බලහන පිළිතහන. යහනි චිත්ත ප්‍රසාදයේ සාත් සත්‍යේ කොම සාන්තයි. ජීවනාමේ ශරීරයේ මේකේ පිනවනවා. එතකන් ඒක ඇත්තටම එතකන පිළිවි. දැන් දිවයි නාමයේ ශරීරය පිනවද්දී බස්තිකාන දිහා බැලුවා කියන්නේ. ඒක අපි ජීවන හරිතුව ගන්නවා. ඒත් ඒ වගේ සංස්කෘතියේ තියෙන බව දන්නවා. ඒක දුව පහකම ලබනවා. ඒ බලාපොරොත්තු ඒකට අවශ්‍ය වෙන දේ එහෙනම් කණි ගන්න. කොයි තවමදකට කැමති? පරිතුරේ කොයිද? ඉරිපැන් කොයිද? එහේ රාගෝ කරකෝ බලන්න. මොන අර කණි කෙනි සම්සන්ද කළ අහන. කොයිද ඉරිපැන්නේ නැද්ද? ආරායව ඇති. ඒක කණි අරගත්තා ඒක ලෝක. ඒකට මොකද? දිවනාගේ ශරීරයේ පිනවන එහේ කණි ගන්න. ඒක හිතේ හිතක අපමණ කාම ආවදෝ. ඒතර ඒක දෙන එක අපි දකින්න ඕනේ. මෙන්න මේවා දැනගත්තට පස්සේ අපි ඒ පැත්තට අපි යටකම් දිවනාගේ ශරීරයේ ලැබුරු කරලා කටේට පොළොව. අපි දැනගින්නේ කාම ආවදෝ ගන්න මේ ආයුධයෙන් කාය කරන වචී කරන මනෝ කරන. ඒක නෙගුවත් මොකද වෙන්නේ? අර කර්ම විඥානේ වැඩෙනවා. ඒතර එහි ප්‍රියමනාපේ කියනවා හිතනවා. ඒක ප්‍රියමනාපෙන් කතා කරනවා. ඒ වගේ මේක නිතර ලගිනවා. ලගිනවා කියන්නේ වැතුරු කරනවා. එන්නේ ඒ හේතුවේ කර්ම කාමයේ කර්ම විඥානයේ පිළිදීප්පේ වැටුනේ. කාබවේ කර්ම විඥානයේ පිළිදීප්ප වැඩෙනවා කියන්නේ. ඒක වැඩෙන එක. කර්ම විඥානයේ කියන්නේ. ඒ කර්ම විඥානයේ වැඩෙන්නේ කාම භවෙත්. භවෙ යහ පිළිදීයන පස්සේ භවෙ වැඩෙනවා ඒක. ඒකයි ඒ වෙනස තියෙන්නේ. වැඩිලා ඉතින් ඒ පිළිදීප්පේ වැටුනේ. ඒ වැදින කර්ම විඤ්ඤාණය නම් ආපහු අපිට මේ අපි පොළඹවන්න. නැවත නැවත ආස්වාදයන්ට පොළඹවන. ඒ විඤ්ඤාණය වැඩි දෙයිදා. ඉතින් අන්නේ වැදින විඤ්ඤාණය තම නිරෝධ කර ගන්න ඕනේ. එනේ ඒක කරන්නේ මොකද්ද? අර ආස්වාද වශයෙන් ඒක මෙච්චි කරන්නේ නැහැ. ආස්වාද වශයෙන් ඒක කතා කරන්නේ නැහැ. ආස්වාද වශයෙන් ඒක ක්‍රියා කරන්නේ නැහැ. ඉන්ද්‍රිය හික්ම ගන්න ඕනේ. අනේ ඉන්ද්‍රිය භාවනා වෙන්නේ ඔලිට දේරු ගතගෙන. ඒකෝ දන්නා වටේනා කරන්නේ ඒකම දෙයයි. මොකද්ද? එකම ඉන්ද්‍රියය හිකුවා ගන්නයි. මේ මූල ධර්මය දැක කරවත්. මූල එයා දන්නවා සුණ්ණාව ගොඩ නැගෙන මූල දිගේ දෙන්නේ මෙතනයි මේ පොර දෙන්නේ. එයා ආහාර දෙන්නේ. සුණ්ණාවට ආහාර දෙනවා. එයා කරන් තියෙන මොකද? ආහාර දුන්නේ රූප විඥානේ කොට දෙනවා. ඒක නිද්දාස්ති. මොන ආහාරද? ඇහැට දෙන ආහාර දෙනවා. ඒතර කවණින් ගන්න ආහාර මේ දෙනවා. කන දෙන ආහාර කිව්වොත් කය පෝෂණය කරනවා. කය පෝෂණය කරනකොට ඒක චිත්ත ප්‍රාණේ චන්ද්‍රාගයේ පැතුම්. කවදාන්නේ මත්ලේකයක් හෝ කනකොල ආහාරයෙන් ලැබෙන කයක් යම්තනක තියෙනවා නම් ඒකයි මඩ වෙන්නේ. එහෙනම් ඉතින් කනගා ගන්න ඉන්නද? ඒකයි කියන්නේ. කවලිකා ආහාරය කියලා කියන්නේ මේ කාම ආස්වාදයන් සඳහා යතිදි සියුම් වේවා ඝන වේවා ආහාරයක් අපිට මුල් වෙනවා. කයක් හදාගන්න. ඒ කය හදාගත්තාම මේ කාමයේ භෝජන දෙන කයක් වෙනවා. කාමයේ භෝජන දෙන කයක් ලැබුව කාම ආස්වාදයෙන් කොහොමද කරන්නේ? ඒක කාමාන්තවාදීන් කුහිත කර කයක් හදුවොත් කාම රෝගී බේරෙන්න බැහැ. එන කවලිකා ආහාරයේ වර්ජනය කළොත් කාම රෝගෙම දිවෙන්නව හේතු වෙවලයි. කය හදගන්න හේතු නේ. කය හදගන්න සංගරාදී වල. ඒ කය හදගන්න කියන්නේ කල් දෙක අය හදගන්න. කල් දෙක අය නැත්නම් කවලිකා ආහාරයෙන් යැපෙන කය. දැන් දෙවියන්ගේ අමෘතයක් කවලිකා ආහාරය. දැන් හදිවේ ලෝක කියන්නේ පටන්ගෙන මස්ස ලෝකෙත් අතුරු ඊට පස්සේ ඔක්කොම තියෙන්නේ කවනිකාර ආහාරයෙන් ජීවත් වෙන්නේ. ඒකෙදි කාමයට කයි කුමිට කරනවා. දිවනාමයේ ශරීරයේ වෙනවනි වදෙන් යනෙත් ඒක. එතකොට උතනින් එහාට ගියා බ්‍රාහ්මයා ඔය ආහාරය ඉක්ම ගියේ. බයිදරි මෙවම එයා දීටි ආහාරයෙන් ජීවත් දැන් චිත්තජ රූප විතරයි. එයා අරගෙන කාමේ මේ කනගුණ ආහාර කියන රූප හැදී. කනගුණ කියන වචන කියන්නේ. ඒක සමේක විදිහට ගත්තහම තමයි සසපති යන්නේ අබාරයි. ඒ දිවනාමයේ ශරීරයේ විනෝඩ පස්සේ හවා යන පටන් ගත්තෝ. එයාට මේ මාස්ටික් එකකින් හෝ සූක්ෂම දේවහයකින් බේරෙන්න බැහැ. ඒකයි ලවත් වෙනවා. ඒකයි ලැබුවොත් එහෙම යට මේ කායික අසංගතතාවය ගොඩ නැගිනවා. ආස්වාදයෙන් පෙළෙනවා. පෙළෙන්නු ප්‍රතිකර්ම කරන්න ඕනේ. ඒ දුරියන් දුක විඳින කාමයන් පස්සේ යන්න ඕනේ. ඒකයි ප්‍රබාලය. ඒත් කබලිකාරාම නැති කරන්න කිව්වේ සත්‍ය වේසා කරන්න. රැඳෙතෝ ඉන්නවනේ.
කබලිකාරාන්ගේ චන්දලාගේ ඇති කරන්නේ. ආහාරයේ වැදගත් ප්‍රියයි මනාපයි කියලා විකාරී කොච්චර කොච්චර මේ යලි යලි බත් දැන්නා මෙහෙ මෙව කාල ජීවත් වෙන්න යනවා කියලා. එයා ජීවත් වෙන්න ඉඳනෝනේ කන්න ජීවත් වෙනවා. අන්තිමට. කන්න ජීවත් වෙනවා කියන්නේ චන්දලාගේ කෑමට බැලිලා ඉන්නවා. අනිත් උරේ තමයි යන්නේ මේ මතු මේ කයක් හැදෙන්නේ ඒක දැක් කියලා කියන විදිය. මේ එනිසා චන්දලාගේ දුරු කරලා පස්සේ විශ්වාස කරන්න කිව්වා. එතන ආහාර නිසා ආහාර මේ වර්ධනය කරන්න. ඉවිවයි. ආහාර වර්ධනයේ නොකන ඉන්නවා නේද? ආහාරයෙන් චන්දරය විතර කරන්නේ. රබ ටික නෙවෙයි, අතිවිත වලපුරවා ගන්න නෙවෙයි, හැඩ වැලෙන්න ලස්සන වෙන්න නෙවෙයි, වල මාත්‍ය එක නෙවෙයි. ඒ වගේ කාම සම්භෝගය සඳහා කාය සකස් කරගෙන ඉවත් නෙවෙයි. ක්ලාස් එකකින් ඉදුරු කරගෙන බලාපොරොත්තු වෙන්නේ. වලි මිදි වේදනා නැති කරගන්න ක්ලාස් එක ඉදුරු කරලා සාධි මාර්ගයේ පුණ්‍ය කරලා උපනිසේ කරගන්න, පාසල් සලසා ගන්න, බ්‍රහ්මචර්යයට අනුග්‍රහය විඳ මම ආහාර ගන්න මේ කර පිටා. නැත්නම් මේ විදි ආහාර පන්ති යන්නේ නෙවෙයි. ඔය අදාළ විදිහට වැඩේ ඉන්නේ. එහෙම යක් කෙනෙක් වෙන්නත් එහෙම කරක් දෙමින් ආහාරයෙන් කුස්නාය යන්නේ නැති වෙනවා. මේ කය කායතර බව එයා දන්නවා. එයා හොච්චර අසල්ති වුණා. එයා කන්නේ මේ කය කායතර වල පමණ දැක්කේ. පමණ හද ගන්න බඩ ගන්න තරමට යන අත උස්නාන වහල් නැතුව යනවා. ඒක තමයි ආහාර පාලනය කරගන්නේ. ආහාරයේ පමණ දැන ගැනීම නිදි වැරීම මේ විශේෂ අංගය තමයි ආහාර මාන්‍ය වඩා. පමණ දන්නවා කියන්නේ ඒක. අපි දැනගන්නේ අපි ගත යුතු පමණ සීමා විපාකයන් කායික විතරද? සීමා දෙකට නැත්නම් ඇගෙන පන්නේ තියෙනවා. ඒ ලී අඩු වෙනවා. ඒකත් ඒ පවරණ තියෙනවා. දැන් උගදෙන්නේ අපිට අවශ්‍ය ප්‍රමාණය වැඩි ආහාර ගන්න. දැන් බුදුරන් වහන්සේ වැඩි ඉන්න කාලේ පිස්සු සාදෙන් ඉතින් ලෙඩ වෙන්න පටන් ගත්තා. ගිය බෙද වාසේ බුදුරන් වහන්සේ කියන රාගින් පිස්සු සාදෙන් ලෙඩ වෙනවා. ඒක දැන් හරියට දානෙ කියනවා. මේක චිත්ත ප්‍රහාදී වැඩි. සැලැහෙන් දිගෙනකොට විවිධ ප්‍රීත දේවල් කියනවා. පිස්සු සාදෙන් අතිහිතව වර්ධන. දැන් මේකේ ලෙඩ වෙලා විතුනාතේ. ඒකේ ප්‍රාග් මේක වක් මේ දීප්තිය කරා වෙනවා. නැත්නම් මේ 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 ලාභ කරන්නේ ඉවර කරන්නේ. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බුරදී දීටි පනවා ඕනකමක් තිබුණේ නැහැ. යන්තම් මේ කාර්යය මතක් කරලා දුන්නා උන්වහන්සේ ඊළඟ මොකක්ද ඉදු කරලා. පමණ දැන ආහාර ගන්න කිව්වා. ඔවිලි ගත්තා පමණ දැන ගත්තා. තව දැන් ඉන්නේ ඔබේ. දැන් මේ කෑමට කොහොමද කන්න පුදු වෙලා ඉඳන්? දැන් ඉන්නේ පමණක් නැහැ. ඒ නිසා දීටි පනවා දෙලා. ඒක තමයි අන්තිම නීතියක් ඇති. මේලාට කන්නේ. උදේවලුනි තරම් අවශ්‍ය ප්‍රමාණයට. ඉතින් වික්ෂුන් ආහාර ගන්න කියන කරසාරේ දැයට තමයි දිනසු දානියක් හදාගෙන ආහාරයක් හදාගෙන ප්‍රතිත්ව හදාගෙන තවත් දේ මොනවද විදිහට මොනවද දුන්න දෙයක් ගන්න. ඒ නොකර වැඩි. දැන් දෙන්නේ නැහැ මනවා. මොකද අපි රටේ ඉතු විලා රටේ පස්සේ ගිහිල්ලා මේ අමාරු වැඩි දෙයක් නැහැ. ඉතින් අවුරුදු 20කට පස්සේ වැඩි. මේ වලවන්න ඉතින් වික්ෂුන් ආහාරලා මේ වලවන්න ඕනකමක් තිබුණ නැහැ. මොනවද නිවන් බලාපොරොත්තු වෙයි හැරිතු. ඒසයන් පවන දැනෙන්නේ කොයි ඉරියව් ගන්න ඉරියව්ද? ඒ නමුනා ලෙඩුනේ නේ ආහාර වැඩි කරගත්තේ. ඒ ඉත පන්නේ පන්නේ ඕනම වස්තු දුන්නේ. ඔය ඒක මේ තවත් ඉදිරු කරලා තියෙන පුදුරන්නා. මේ වෙනකොට හිස්සත්නක් ඉදිරු කරලා තියෙනවා. ඉතින් කය වැඩි යමක් පවුණා. ඒක කරන්න එපා. ඒ හිස්සත්න හැවැත්වනි නිදහ. මේ තාසනේ තියෙන වදනේ. ඒ හිස්සත්න මම මේ තාසනේ බලවත් දිනනවා කියලා බලවත් දිනනවා. අඟුත් නිගාරේ ආබ්දවණ වර්ගයේ බලවත් දිනන විස්තර තියෙනවා. සූත්‍ර තුන යදේ සාධනේ තියෙනවා වදනේ. සෝවාන් වෙන්න පුළුවන්, නමුදාගාමී වෙන්න පුළුවන්, අනාගාමී වෙන්න පුළුවන්, අරියත් ඊට පස්සේ වෙන්න පුළුවන්. මේ නිසා මොකද හේතුව? ඔය ටික්සාවට නැවැත්වන වදනේ. විලාස කියලා තියෙන්නේ කියලා. වික්ෂුවක් වෙන්නේ යායිතුමයි කියලා පෙන්නනවා. පරවදී නැවැත් කොච්චර හැකේ කියතියක්. එයා පොඩ් මේ ගවය පස්සේ මම ගවයේ ඉන්න කියන මොඩරුවේ තියෙනවා මිස. මේ ගවයේ ඉන්න කෝවාලි. මේ මාව වික්ෂුවක් මේ කියලා වික්ෂුව පස්සේ යන්නේ. එවන් වික්ෂුව ආපදානේ කියලා මිස. ඔය ඉස්සතුනට කියෝ නියම විශ්වාසයක් නැහැ කියලා බලලා ඉන්නේ. ඒක හරි විදිහට අපේ. ඔබ දේශ ප්‍රඥාවෙන් තමයි දැනගන්න යමක් පවුණා කියලා නොකරන. ඒකයි තමයි කියන්නේ. ඒක නිදහස් කරලා යන්නේ. ඒ දුන්නේ කොයි කොරියා සම්මරත් ඒ හරියට ගන්න. අවශ්‍යද කියලා අවශ්‍ය නැද නැත්නම් ඒක ඉතරයි. ඒ අවශ්‍ය ප්‍රමාණය. සවානි පාය නැහැ තමයි නීතිය තියෙන්නේ. කැදරක වෙන්නේ. ඉතින් අන්නේ වගේ ඒක දකින්න ඕනේ ඒ සංවර කරගන්න හැටි. ඒක ඉන්දිය සංවරයි ආහාර සංගර ගැනීමත් එකක්. ඉන්ද්‍රිය සංගර භාවනා කියන එකක්ම නෙමෙයි වෙන්නත්. දැන් අට සංගර කරනවා, කන් සංගර කරනවා, නාසය සංගර කරනවා, දිව සංගර කරනවා කියන්නේ ජීව සංගර කරනවා ඔය කියන්නේ. කය සංගර කරනවා නම් ජීව සංගර කරගන්න එක. ඒක අත්‍යවශ්‍යයි. ආහාරයේ පමණ දැන ගත්තහම කාම රූපයෙන් මේ පාලනය වෙනවා. ඒකයි වෙන්නේ ප්‍රතිවේශක ආහාර ගත්තහම නියම දවායි, නමදායි, කාටත් දුරයි ඒක. යව කිනිස නෙමෙයි, ඔය මද කිනිස නෙමෙයි,
නමන්දලා ජනතිය පිටත නෙවෙයි මේ ආදි වශයෙන් ගන්න ඕනේ. මේක අය හොිට වෙන්නේ නැහැ ඒ හරි. එයා පවර දැනගෙනම ඒක ගොඩක් ගන්නෙ නැහැ. අවශ්‍ය සුළු ප්‍රමාණය ගන්න. ඒ ගී කෙනෙක් නම් පැවිදි කෙනෙක් ගන්නවා වගේ දෙගුණයක් ගන්න කමක් නැහැ. පැවිදි කෙනෙක් ගන්න හතරෙන් මේක හතරෙන් තුනක් නැත්නම් තුනෙන් එකක්ද? ආහාර ගන්න පුළුවන් ප්‍රමාණය මේ වගේ දුගුණයක් වෙන්න තියෙන. ඒ තුනෙන් එකක් ගන්න. ඒ හොඳට නැහැ. දැන් ගී කෙනෙක් උත්තරමේ වැය කරලා දාඩිය මඟුළු දාලා කටයුතු කරනවා නම් තුනෙන් දෙකක් හරින්න තුනෙන් එකක් ඉතුරු කරගත්තට කමක් නැහැ. ඒකද හොඳටම පාස්. ඒ තුනෙන් එකක් අපූර්ණ කියන එකත් ඔය බල ඉක්මනට එලා දුවින්නෝ නම් මේ බල පහිනක වැඩක් කරන්න බැහැ. ගන්න පුළුවන් කියලා. ඊට පස්සේ ඇනික සීමා ඉපයන. ඉතින් එදෙවිනවා. ඉතින් පවර දැනගන්න කියන්නේ අන්න ඒකයි. ඉතු වගේ වැඩකට කෙනෙක් නෙමෙයි හොඳට වැඩි. තවත් ප්‍රමාණ ස්ටුඩන්ට් එකක් ගත්තා. ඔව් වික්ටර් ලාන්ජා ස්ටුඩන්ට් එක නෙමෙයි ගන්න. ඔය බුදු පුදුයි කාර්තිය අර දුන්න පස්සේ නැගිට ගන්න වැඩ කරනකොට ගන්න. ඉතින් ඔය විදිහට ගන්න පටන් ගත්තා. තුන් වෙලා ගත්ත මොකක්ද වෙන්නේ? ඉතුරේ නැහැ දෙවෙනා තමයි. ඒකයි තමයි ඒවල් තමයි නීති මනවන්නේ හේතුව. මේ මලන්දියෙන් ඉතර ගත්ත සතිය හොඳට තියෙන්න ඕනේ. ඔය ඇත්තටම සංගාර බලනකොට ගෝචර කරගන්න. හේ විදිවි. හේ කියලා කියන්නේ දේ ආ. බලපෑන දර්ශනය. ඔබ විදි කරන්න කියලා කිව්වා. ඉතින් ඔබ තමයි මේ පෙරහැරින් කිව්වේ. පෙරහැර කියලා කිව්වේ මුලින්ද කියනවා හරි. ඉවත් දැකේ ඉතර දකින්න ඕන ප්‍රවේශ කියන්නේ. හේ විදි කරා. ඇහැට දිහාට ඇත්තෙන් කියන්නේ. විද්‍යාවේ මුතියේ වාදේ
විද්‍යා කියන්නේ ඥාන. විමුක්ති කියන්නේ විදි විදහාක. ඵලයි. මාර්ගය වෙලා ඵලයි ලැබෙනවා. ඒක තමයි එකයි කීපටම ගන්න. පටන් ගන්න යන්නේ එක වටනනේ කොහොම වෙන්නේ? මාර්ගය දුක හරියට දැකලා මුල් ධර්ම තේරුවා තියෙනවා. ඒකක් හැටි විවාහ කිය ගන්නසාරි ඔක්කොම ආරදීවන අපි ශරීරය ගැන දකිද්දෝ. ඒකක් විග්‍රහ කරලා දුන්නා. ඒ පිළිගත්ත සාවෝදයක් එනවා. කන වෙනස් දැන් මත වේදිනු. දැන් ආසිය කියන්නේ තේරෙනවා. ඒකෙන් චිත්තාවේ පඤ්ඤා. සුතමේ පඤ්ඤා තමයි ඉතින් එකක් අහගත්තේ. අහගත්තාම වියරෝ දෙක නෝන සුතමේ පඤ්ඤා. ඊට යනු අනිකනි කිසිදයක් එයා තමයි කියන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. සමත නිර්මාණ සිද්ධියුම් ගන්න. ඒ චිත්තාවේ පඤ්ඤා. ඊට පස්සේ මොකද ඉන්නේ අපි දන්නවා මේවා මරවු. මේකෙ මිදි සංවරස්සේ පස්සේ පස්සේ දැන් භාවනා මේ පඤ්ඤා. එන්න මාර්ගය. ඒතර මාර්ග අනුගාමික ඇන්නේ දෝ. පරණාදී ඇවිදෝ අර අතෙන් ගිහින් යන අර මේ නිදහසේ යන අවස්ථාවේ අර සංගමාදී අඹතම එක හිතන දින වේලාවක් එනවා. ඒ පොයි සම්මානය සම්මාන දෙක සෝවාන් මාර්ගවල එනවා. එනවලු සෝවාන් පරි ලබන. ඒ මොටි පරි ලබන. ඒතොර තමයි දුක් ආධික තේ වැඩි පරි වෙන අවස්ථාව. ඒක ගන්න අනුමාන කරනවා. අන්න ඇලෙන්නේ නැතුව ඉන්න උනා සමාජ වලට මනෝරමනේ කීජෙක් එක්කද ගැටෙන එක අයිම මනෝරමනේ ඒ කියන්නේ පුරා පටන් ගන්නවා ඒකේ තියෙන කවදා හරි ලෝක අපිට අපි ඒකයි කිව්වේ චතුරාර්ය සත්‍යයේ අපිට අවස්ථාවක් දැක්කම පස්සේ තමයි අර වුණ දකින්නට මේක දුකක් කියලා දකින්න එතන දකින්නේ දුක ආර්ය සත්‍යය අතර වැඩි වෙනකොට පස්සේ නම් ඒක එහෙම දකින්නේ නොවැටෙච්ච හරි දකින්නේ මේ විදර්ශනාව ඒකෙන් මේක දුකක් දුක් මගක් නේද කියලා මේක වෙනව නේද කියලා අර ආස්වාදෝක්තිය දැනෙනවා. අදට නිකන් මේක දිදි මේක වෙන්නේ කියලා විදර්ශනා වෙනවා. එස්නම් කියන්නේ විදර්ශනා විතරයි. විදර්ශනා වැදලා වැදලා කොයි මොහොතක හරි. ඒක දුකයි කියලා දකින්න මොකද දකින්න මේ මරවුලක් කියලා දකින්න. දැන් ඕක උපමාවක් කියලා මියන. මත්තනක් කියලා යන්නේ සා ඒ කියන්නේ සාබල්ලක් මාතර පෙන්නන. මේ සාබොණ්ඩ කැමති අකිදි මිනිස්සේ කෙලේ පියවරක උද්දලි. ග්‍රීස් අවස්ථාව වෙනකොට සාබල්ලක් දෙනවා. ඒ හරි පියවරණයෙන් බාර ගන්නවා ඒ බොණ්ඩ. හැබැයි ඊටවට ඔගේ වහදාකි. ඔබ විමුක්තිය මරණයව පත්නේ සමාන නුගර පත්යේ දෙන්න. කරකින බොණ්ඩකි. මෙයා ඊටවලේ වහදාලා තියෙනවා මියන් විශ්වාස කරනවා. දැන් මෙයා බොනවද කියලා. යා බොණ්ඩ කැමති නැහැ. ඇයි මේ බොණ්ඩ නැති? ඔබ දුවලයි. සහක් තියෙනවා. වෙලිලිමත් තියෙනවා. අදුවක් නැ බොණ්ඩ තියෙනවා. එයා අර මේ යාළුව දෙවෙනි කරලා. අර තිය වසමකට තියෙනවා. මේක විමුක්ත මඩ ලේවල ගියා රයිට් එක. ඒ කාලා වාගේ මල ඉතියයි කොහොමද මේක පිරවත් දෙලා. හැබැයි ඊට පස්සේ වෙන්නේ මේ විදිහට. ඒක එහෙම වා යන්නේ විශ්වාස නම් ගන්නවලා. අල්ලා කොහොමද ලොකෝ. ඒ මොන්නේ. ඒතර ප්‍රියමනාප දෙයක් වා ගන්න පස්සේ. ඒ ප්‍රියමනාව දෙවලි කරලා ඉතින්. ඒක අර වහමන සම්පූර්ණ වෙලා යනවා. දැන් සාබඳුන කියන වහබඳුනක් වෙනවා යාට. ඔබ කියන වහ කියන රාග කියන්නේ. ඒ රාගමයි කියන 99ක් දැන් කොච්චර ධනීප තියෙන්නේ? අර වේදනාව දුරු වෙනකන් කටිපයි.
තවත් අපි දැන් නම් ඇති කියනවා. එතනම නැහැ. එතන හන්නේ ඔව් කැමති නම් හනිපත් හනිපත් දැන් සාමාන්‍ය අපි හරි ප්‍රමාණය කැමති දේ ලෝකියයි සාමාන්‍යවම සාර්ථක හොඳ රිසෙට් එකක් ගන්න ඉතින් එතනින් හරි කියලා වට පුළුවන් අපට එන මේ පරිපේ කියෝ ගන්න දුර කියලා ගන්න අපි දැන් ඩෙලිවරි රෙකෝඩ් එක දෙනවා ඩෙලිවරි රෙකෝඩ් එකලා ඒක ප්‍රතිකාරණයක් කරන කවුරුත් දෙනවා ලොකු මොනවාද ජීවුනේ ඩෙලිවරි රෙකෝඩ් එකෙන් නිකන් දුක දුක්ටි අනිත්‍යතාවයටපත් වෙනවා නැත්නම් අනිත්‍යතාවයටපත් වෙනවා
ඉන්ද්‍රිය සංවරය පිටුට ඔය විදිහට මේ ලෝභ දේශ වල සංවර කරගන්න එක දීවතී නෑ කොනික ඒ වගේ විත්‍යාචාරය සත්‍යයට දුර සංවර කරගන්න කියන මොහොත පොරුදු කරන්න ඕනේ. දැන් මේ මනෝපත්‍ය කරන ආහාර කරගන්න දෙන්න මම සිල්පත් කරන අරමුණ වලදී ඔව් මනෝපත්‍ය කියන්නේ ආත්මාර්ථික රාගයක් ඇති ඒකයි ආත්මාර්ථිය දැනෙන්නේ පිළිදෙකට ප්‍රතිකාරමේ. දැන් මේ පිළිදෙක හදාගත්තේ පෙරභවී අවිජ්ජා සංස්කාර සංහා උපාදාන බව කියලා. හදාගත්තේ හේතුවේ ඵලයෙන් තමයි විඥානාවුරු සරච්චිත්පත් වෙන්න තමයි හදාගත්තේ. මේක පිළිදෙක තමයි හදාගන්නේ. ප්‍රතිකාරම දෙනකොට ආයෙ පිළිදෙනවා ටිකක් කියලා. ඒකෙත් කය හදුවේ. මේක නතර කරන්න බැහැ. මේක වර්ධනය කරගෙන තියෙනවා අපි. මේ පිළිදෙක හදලා තියෙන මූල ධර්මයි. කොහොම හොල්ඩයි. උපදීන ආරෝ. ඒක යලියලි හදා වර්ධනය දී දහම් තුනේ අරෝ කරගෙන දැන් ලොකු කරගත්ත එකයි කරගත්තාම ඒ බෙලියෝ පිට දරන්න බැරි එකක් නෙවෙයි. බොහොම මුංජි වලින් ඉන්න ඉපාදයක්. ඒතකොට මේ වගේ එකක් මිසක් වෙන ලොකු දෙයක් නෙවෙයි. අපි දරන්න බැරි අපි හදාගන්න දේවල් නැහැ දරන්න බැරි වෙලා. දැන් අපි සිගරට් වලට පටන් ගත්තා. මත්පැන් වලට පටන් ගත්තා. ඔබ පුරුද්ද නෙවෙයි. අත්හැරගන්න අමාරු. අත්හැරියොත් හරි අමාරු මෙහි බැරි ඉන්නද? බුලත් දින කන්න පටන් ගන්න. අත්හැරගත්තේ නම් හරි අමාරු. කන්න වෙන්නේ. නැත්නම් බලහත්කාරයෙන් අත්හැර දාන්න ඉන්න හිතේ උපදී. ඊට පස්සේ ආයෙත් අවුල් වෙන්නේ.